මෙතෙන්දී පැහැදිලි වෙනවා දෙමව්පියන්ගෙත් යුතුකම් මොකද්ද කියලා යුතුකම් මොනවද කියලා මම එක දවසක් දා ඔෆිස් එකේ ඉඳලා ගෙදර ආපු දවසක දුව මොනවද බිරිඳට කියනවා එයාගේ අම්මට කතාවක් කියනවා කියලා මමත් ඇඳුම් මාරු කරන ගමන් මේක අහගෙන හිටියා අන්තිම දෙබස මට මතකයි අම්මට කියනවා අනේ අනේ අම්මා එතකොට ටීචර් කිව්වා අනේ මේ ළමයට පුළුවන් වෙයිද මන්ද කියලා මම එතකොට අහුවා මොකද 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 ඒ කතාව කියලා තාතා මේ අද පන්තියේ දවස අද පන්තියේ අන්තිමට යෝවත් තම්පව කේකේ ඉන්නකොට ඉංග්‍රීසි ටීචර්ව ඉංග්‍රීසි ටීචර් වෙලකවා සවුන්දට ඉංග්‍රීසි නිවුස් තියෙනවා ඉංග්‍රීසි ඩේ එක මෙදා ඉංග්‍රීසි නිවුස් කියන ළමෙක් දෙන්නේ කියලා ආ මේ පබෝද හොඳයි මෙයාගේ අම්මත් ඉන්නවා ගෙදර එහෙනම් මෙයා හොඳයි කියලා පස්සේ පන්තියේ යෝජනා කළා දෙනවා ඔව් ටීචර් ක්ලාස් ටීචර් යෝජනා කළා පසම හොඳයි කියලා යෝවත් තම්පවි වුණාට පස්සේ මට දුන්න නිවුස් ටික කියවන්න දැන් මේ දුව මට කියන ඉතින් මං කියුවා එතකොට ඉංග්‍රීසි ටීචර් කිව්වා අනි කම්මුලට තියාන අනේ මන්ද පුළුවන් වෙයිද මෙයාට කියන මට දුක හිතුවා මොකද මොකද කොබන්දු දැන් කියවන්න බෑ නෝ ගන්න කියලා කොලේ ගත්තා කොලේ අරන් කියවති මේ ළමයා සිංහලෙන් ඉගෙන ගත්ත ළමයා සිංහල පරිසරයක හිටපු ළමයා සිංහල කියවන ළමයා මෙයාට වැඩි භාවිතයක් නැහැ මේක ගලප ගලප කිව්වා ඇත්තටම කියන්න බෑ අර අකුරු කිව්ව මට මම ඊට පස්සේ හරි හරි දු එන්නේ කියලා ඇඟපත හොදලා පොඩ්ඩක් රිලැක්ස් ඉඳලා මම මේක කිව්වලා ළමයාට පුරුදු කරන්න පටන් ගත්තා මෙතෙන්දී මමත් කියන්නේ මම පුංචි ළමයට හරි කැමතියි මම පුංචි ළමයට ගොඩක් දේවල් කරලා තිබුණා ඒ කාලේ වෙනකොට මේ පළපුරුද්දක් තිබුණා මම දරුවට කියලා දෙන්න පටන් ගත්තා දුව හැමතිස්සෙම නිකන් ඉන්න හැම වෙලාවකම උඩ පැන පැන ඇවිල්ලා මේක කියලා දෙන්නේ කියලා මට කියනවා මම නිකන් ඉන්න හැම වෙලාවකම දුව මේක පුරුදු වෙමු කියලා කියනවා අපි දෙන්න මේක පුරුදු වුණා පුරුදු වෙලා සවුන්ද කියන දවසේ මම ඔෆිස් එකකට කියලා පොඩ්ඩක් පරක්කුලෙන්නම් කියලා මමත් ගියා මේක බලන්න. දුව පුරුදු වෙච්ච දේ 1000කට බෙදලා එදා කරපු දේ 1000කට බෙදලා මේ එකින් එක සංසන්දනය කරලා බැලුවොත් ඒ දෙක සමාන වෙන විදිහට දුව පුරුදු වෙච්ච එක එහෙමම කරා. ඉතාලම හොඳයි. ඉදිරිපත් කිරීම ඉතා හොඳයි. ඊට පස්සේ ඒ ස්කෝලේ ඉවර වෙනකල් ඉංග්‍රීසි දෙයකින් නිවුස් කිව්වේ දුව. ගම්පහ දිස්ත්‍රික්කයේ හොඳම නිවේදිකාව වුණා අපේ දුව. අන්තර් පාඨශාලීය නිවේදන තරඟාවලියකින් නිවේදන තරඟාවලිය දෙකකින් දෙවෙනිය වුණා අපේ දුව. දැන් මේ කතාවේ තියෙන වැදගත්ම දේ තමයි දෙමව්පියන්ට හිතන්න තියෙන දෙයක්. පුරුදු කරේ නැත්තම් ගෙදර පුරුදුනේ නැත්තම් සිකුරාදා මේක පන්තියෙන් ඇවිල්ලා සවුන්ද ඉදිරිපත් කරන්න දෙමව්පිය කවුරු හරි පුරුදු කරේ නැත්තම් වැඩිහිටිය පුරුදු කරේ නැත්තම් දරුවට මේක කියාගන්න බැරි වෙනවා. එහෙම වුණා නම් මේ දක්ෂ දරුවා ඉපදෙන්නේ නැහැ. දක්ෂ දරුවා එතනම බිහි වෙන්නේ නැහැ. එතකොට දෙමව්පියන්ට මේක බැරි නම් මට පුණ්ඩ පොඩ්ඩක් මට ඉස්සෙල්ලත් කියවලා මට පොඩ්ඩක් ඒ හැකියාව තියෙනවා. තිබුණා කියලා මට හිතෙනවා. එහෙම නැත්තම් කොහොමද? එහෙනම් ඒ ළමයා ඉවර වෙනවද? නැහැ. සෑම විටම මම විශ්වාස කරන දෙයක් මං හිතන්නේ මේ තුමත් එකඟයි අපි දරුවොත් එක්ක පසුවිපරම් කරන්න ඕනේ. දරුවා මොකද්ද කරේ කියලා අහන්න ඕනේ. බිරිඳ දැනගන්න ඕනේ සැමියාගෙන් දවසේ මොකද්ද උනේ කියලා අහන්න. එදා දවස ගත වෙච්ච හැටි කොහොමද? එහෙම එහෙම කතා බහක් තියෙන්න ඕනේ. දරුවාගේ පාසල් ජීවිතේ ගත වෙන්නේ කොහොමද කියලා තේරෙන දැන් අද අපි දන්නවා නූගත් දෙමව්පියෝ බුද්ධිමත් නැති දෙමව්පියෝන්ගෙන් හොඳ හොඳ බුද්ධිමත් දක්ෂ දරුවෝ බිහි වෙලා ඉන්නවා. ඒ කොහොමද? ඒ තමන්ට හැකියපමණේ තමන්ට දැනෙන හැටියෙන් දරුවට ධෛර්යය දීලා දරුවට විශ්වාසය ගොඩනගලා දරුවට පුරුදු විදියට ඕක කොහොම නෙමෙයි කියලා කියන්න ඕනේ ඕන තාත්තෙක් දන්නවා. ඒ වගේ විප්‍රම කරන්න ඕනේ. ඒ වගේ යම්කිසි අවබෝධයක් ලබා දීමේ වගකීම අනිවාර්යයෙන්ම දෙමව්පියන්ට තියෙනවායි කියලා ලස්සන දවසක් වේවා ලස්සන දවසක් සියසයි මොස්තරේ